අයිබොන් හැමෝටම අද අපි ඉගෙන ගන්න යන්නේ ත්‍රිකෝණ සම්බන්ධ වෙලා තියෙන තවත් එක ප්‍රමේයයක් ගැන. හරි, එතකොට මේ ප්‍රමේය වලට පේනවා මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය විදිහට තමා නම් කරන්නේ. හරි, එතකොට මේ ප්‍රමේයෙන් කියන්නේ මෙන්න මෙහෙම කතාවක් ගැන. හරි, එතකොට අපි හිතමු මේ විදිහට ත්‍රිකෝණයක් තියෙනවා කියලා, ABC කියලා. එතකොට මෙන්න මේ ABC කියන ත්‍රිකෝණයේ පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය අරගෙන දැන් මම ගන්නවා AB රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය D කියලා. එතකොට AD සහ DB දුරවල් සමාන වෙනවා. ඒ වගේම AC රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය E කියලා ගත්තොත් එහෙම මේ දුර සමාන වෙනවා. හරි. ඔය විදිහට අපි මධ්‍ය ලක්ෂ්‍ය දෙක අරගෙන ඒ මධ්‍ය ලක්ෂ්‍ය දෙක එකට යාකරොත් හැදෙන රේඛාව ත්‍රිකෝණයේ අපි පාවිච්චි නොකරපු, ඒ කියන්නේ දැන් අපි පාවිච්චි කරේ AB සහ AC පාදනේ. AB සහ AC පාද වලට අමතරව තියෙන BC පාදයත් එක්ක සමාන්තර වෙනවලු. ඒ වගේම BC පාදයෙන් හරියටක් වෙනවලු. ඒතර මධ්‍ය ලක්ෂ ප්‍රමේය අපහු මං කිව්වොත් එහෙම ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ යාකරන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයට සමාන්තර වෙනවා සහ ත්‍රිකෝණයේ ඉතිරි පාදය පාදයේ අගෙන් භාගයක් වෙනවා. හරි, එතකොට ඒක අපි ලියන්න පුළුවන් මේ විදිහට DE පාදය. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ දෙක යා කරලා හැදෙන රේඛාව සමාන්තර වෙනවා ත්‍රිකෝණයේ ඉතිරි පාදය. ඒ කියන්නේ අපි ගත ත්‍රිකෝණයේ හැටියට නම් BC පාදය එක්ක. ඒ වගේම DE සමාන වෙනවා BC වලින් හරි අඩකට. එතකොට මේක තමයි මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය කියලා කියන්නේ. හරි, අපි ඊළඟට බලමු මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේය පාවිච්චි කරලා ගැටලු විසඳීම ගැන. හරි, එතකොට මම මේ බෝඩ් එකේ දක්වලා තියෙන්නේ ගණිතය 11 ශ්‍රේණිය ගණිතය දෙවෙනි කොටසේ 25 වෙනි පිටුවේ තියෙන 11:1 අභ්‍යාසයේ පළවෙනි ගානේ රෝම ඉලක්කම් 1 කොටස. අපි බලමු ඒ කොටස කොහොමද අපි උත්තරේ හොයාගන්න කියලා. හරි, එතකොට ඒකේ තියෙනවා එක් එක් රූපයේ දැක්වෙන x අගය සොයන්න කියලා. මේ කියලා ඒ කියන්නේ මෙන්න මේ x කියන රේඛාව නැත්නම් පාදයේ දිග කීයක්ද කියලා හොයන්න තියෙනවා. හරි, එතකොට ඔයාලට මේ රූපතරහන බැලුවොත් පේනවා මේකේ AB රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය D විදියට ලකුණු වෙනවා. AB රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය D, ඒ වගේම AC රේඛාවේ මධ්‍ය ලක්ෂ්‍ය E. ඒ කියන්නේ මධ්‍ය ලක්ෂ දෙකක් යා කරලා තියෙන රේඛාවක් තමයි DE කියලා කියන්නේ. හරි, එහෙමනම් අපිට මධ්‍ය ලක්ෂ ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. මධ්‍ය ලක්ෂ ප්‍රමේයෙන් අපි ඉගෙන ගත්තා මෙන්න මේ DE රේඛාව. එහෙම නැත්නම් මධ්‍ය ලක්ෂ දෙක යා කරලා හදන රේඛාව ත්‍රිකෝණයේ ඉතිරි පාදයේ දිගෙන් හරියටම භාගයක් වෙනවා කියලා. එතකොට මේකේ මධ්‍ය ලක්ෂ ප්‍රමේයට දායක වෙන්නේ AB පාදය සහ AC පාදය. එතකොට ඉතුරු පාදය වෙන්නේ BC පාදය. BC පාදයේ දිගෙන් භාගයක් තමයි මධ්‍ය ලක්ෂ දෙක යා කරලා හැදෙන රේඛාවේ දිග වෙන්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් DE සමාන වෙනවා කියලා 15 බෙදීම 2ට, ඒ කියන්නේ 7.5 cm වලට කියලා.